ඔයා සහකරුවෙක් සහකාරියක් සොයනවාද අපගේ දහස් ගණනින් යෝජනා අතුරින් මිනිත්තු කිහිපයක් තුල සොයා දෙන්නම් කුලගෙදර මංගල සේවය සුබ උදෑසනක් වේවා හැම දිනටම විශේෂයෙන්ම අද අපි මේ මාධ්‍ය සාකච්ඡාව විශේෂ මාධ්‍ය සාකච්ඡාව කැඳවන්න ප්‍රධාන හේතුව අපි දැක්කා පොළොන්නරුව ජලගැලුම් නිම්නේ ශ්‍රේෂ්ඨ චාරිකාවක නියලුණා පෙරේද දවසේ ඉදම් රාජ්‍ය අමාත්‍ය ප්‍රශාන් රණසිංහ වනජීවී රාජ්‍ය අමාත්‍ය හිමලවීර දිසානායක යන අමාත්‍යවරු ශ්‍රේෂ්ඨ චාරිකාවක වනජීවී නිලධාරීන් එක්ක නියලුණා විශේෂයෙන්ම පොළොන්නරුව ජලගැලුම් නිම්නේ කියලා කියන ප්‍රදේශය ඉතා වැදගත් කරිණම් මහවැලි ව්‍යාපෘතිය හරහා 1984 සීතහා දී කලාපෝල වනාන්තර එලිපෙහෙලි වුණා ඒ වනාන්තර එලිපෙහෙලි වීමත් එක්ක ඒ කලාපවල විශේෂයෙන්ම අනාථ වෙච්ච වනසතුන්ට ඉඩම් වෙන් කළ දුන්නේ පොළොන්නරුව ජලගැලුම් නිම්නේ ආශ්‍රිතව මේ තියෙන ජාතික වන උද්‍යානය ආශ්‍රිතවයි ඒ ආශ්‍රිතව තියෙන වඩා වැදගත්කමක් තමයි පොළොන්නරුව ජලගැලුම් නිම්නේ එක බැඳිලා තිනෝ වස්කඩුව ජාතික වනෝද්‍යානය වස්කමෝ ජාතික වනෝද්‍යානය ඒ වගේම සෝමාවති ත්‍රිකෝණමඩු රක්ෂිතය ඒ වගේම කවුඩුල්ල මින්නේරිය මේ මේ තියෙන රක්ෂිත වනාන්තරත් එක්ක එක හවුමක් තියෙනවා. ඒතර වනසත්තු ගමන් කරන්නේ මේ ජාතික වනෝද්‍යාන මේ රක්ෂිත වනෝද්‍යාන හරහා තමයි මේ සත්තු ගමන් කිරීම සිද්ධ වෙන්නේ. මේ ගමන් කිරීමේ ඇතුලේ අලි කොරිඩෝ ඒ වගේම සුවිශේෂී සත්තුන්ගේ ගමන් මාර්ගය වැදිලා තියෙන මේ එක තෝලක් හරහා තමයි එක රවුම් මාවතක් තමයි මොවුන්ට මේ හරහා තියෙන්නේ. දැන් විශේෂයෙන්ම මේ භූමියේ යම් තැනක එලිපෙහෙලි වෙලා සුද්ධ වෙලා පාරවල් කැපුණොත් නැවත අලිමිනිස් ගැටුම උග්‍ර තත්ත්වයකට පොළොන්නරුව ප්‍රදේශයේ දැන් තියෙන ප්‍රමාණයට වඩා 10000 ගුණයකින් වැඩිවීමකට පත් වෙනවා. අපි කල්පනා කරන්න ඕන වැදගත්කම තමයි වියලි කලාපයේ තියෙන එකම තෙත්බිම් ජාතික වනෝද්‍යානය තමයි මේ විනාශ කරමින් පවතින්නේ. මේ ජලගැලුම් ඉන්නේ විශේෂයෙන්ම මේ වනෝද්‍යානය මැදින් මේ පාර සකස් කිරීමේදී ඉතාමත්ම අවාසනාවන්ත තත්ත්වය තමයි මේ පාර හැදෙන්නේ මනම්පිටියේ සිට යක්පුරේ දක්වා තමයි මේ පාර යක්පුරේ දක්වා කිලෝමීටර් 13ක තමයි මහවැලි ගඟ දිගේට තමයි මේ පාර ගමන් කරන්නේ. ඇත්තටම මේ යක්පුරේ මිනිස්සුන්ට මාවත් දෙකක් තියෙනවා. ඒ මාවත් දෙක හැදෙන්නේ මේ ජාතික වනෝද්‍යානය ආරක්ෂා වීමට. එකක් තමයි දිමුලාගලහලහ පොළොන්නරුවට යන්න පුළුවන් යක්පුරේ මිනිස්සුන්ට. අනික පුළුවන් දෙහිඅත්ත කන්න ඉඳලා මයියංගයට යන්න පුළුවන්. දැන් යක්පුරේ ජනතාව ඉස්සරහට දාගෙන ලංකාගම ජනතාව විශ්තරහර දාගෙන සිංහරාජ විනාශ කළ පාර විනාශ ඒ පාරක් නැති මට්ටමට පත් වෙලා තිබිච්ච පාරක් නැති කර මට්ටමට ලංකාගම මිනිසුන්ට පත් වුණා ඊට එහා ගිය මහා වාසනාවන්ත පක්ෂයක් තමයි යක්පුරේ ජනතාව ඉස්සරහට පෙන්නගෙන පොළොන්නරුව ජලගැලුම් නිම්නය ඒ ජාතික වන උද්‍යාන මැදි තමයි මේ පාර කපාගෙන යන්න සූදානම් වෙලා තියෙනවා වෙන කිසි දෙයක් නිසා නෙමෙයි මේ පාර කපන්නේ පැහැදිලිවම අපි පරිසරයේදීන් හැටියට චෝදනා කරනවා වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි මේ පාර කපන්නේ මේ පාර කපන්නේ වැලි නිධියකටයි මේ වැලි නිධිය පස්සේ ඉන්නේ රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ ඉදම් අමාත්‍ය රොෂාන් රණසිංහ මහත්මයා රොෂාන් රණසිංහ මහත්මයාට ඕන මේ මහවැලි ගඟ දිගේ තියෙන යක්පුරයට යන්න තියෙන මේ පාර මනම්පිටියේ ඉඳලා යක්පුරයට යන තියෙන පාරේ වැලි ටික ඇදගන්න. ඒකට ජැක් ගන්න කෙනා තමයි මේකට අවශ්‍ය කරන උපාය සහ නීතිමය තත්ත්වයන් සහ තක දාලා මේක බේරලා දෙන්න ගෙනාපු ඉත්ත තමයි විමලවීර දිසානායක රාජ්‍ය අමාත්‍ය වනජීවී අමාත්‍යවරයා. විශේෂයෙන්ම විමලවීර දිසානායක අමාත්‍යවරයාට කියන්නට ඕන වනජීවී නිලධාරීන් නිසා තමයි පොළොන්නරුව ජලගැලුම් නිම්නේ වෙහෙරගොඩ යායේ අක්කර 2000ක් අක්කර 2000ක් අනවතරෙන් අල්ලගෙන හිටියා වනජීවී නිලධාරීන් තමයි ගිහලා නඩු දැම්මේ ඒ නඩුව ගියොක්ුණා ඒ මිනිස්සුන්ට අක්කර 40ක්වත් නැහැ ඔප්පු නැහැ කියලා හැබැයි හැමදාම කරන්නේ එක දෙයයි ඔතනින් එහා පැත්තේ විහෙරගොඩ යායේ මෙහා පැත්තෙන් තියෙන ජලගැලුම් නිම්නේ වටේම අල්ලන් ඉන්න මිනිස්සු කරන්නේ හවදාම අමාත්‍යවරයෙක් අහම්පත්තේ
ඔප්පු එහෙම වගේ කරණි ඔප්පු තුන හතරක් තියෙනවා ඒ ඔප්පු තුන හතර පෙන්නනවා ඊළඟට ඔවුන් කියන තමන්ගේ කුඹුරු ගොවිතැන් තියෙන්නේ මේක කියලා ඔවුන්ට ඒ සඳහා පාරවල් ඉල්ලනවා ඊටාම සරල කාරණාවක් තියෙනවා ජල ගැලුම් නින්නේ ආශ්‍රිතව තියෙනවා ඊටාමත්ම ශක්තිය අපි මේ ප්‍රදේශ සංචාර කළ තිනෝ අනන්ත ප්‍රමාණව ඒ ප්‍රදේශයේ තියෙනවා ඔටි ඉස්සලා ඉරු CIA කේ ඒ වනාන්තර විනාශය සම්බන්ධව අපිත් එක්කම ගිහිල්ලා जल गलम निम्नेतुटम गिहिलनाशे अति दवंत कपल विनाश कल गिनी दाल समहर तेमल कूर सकल एक मीत मास उड़ी तिर सी के पेन्नवा सहजी किन टोण अपी प्रदेश गिहिल मे मे तोरतु माध्य लबादी तीनवा ये अतुले पेन्ना वह कले अतुले යම් යම් තැන්වල කුඹුරු ඉඩම් අල්ලගෙන කුඹුරු ඉඩම් වලින් ඒ තැන් පොඩි කොටු කරලා කුඹුරු ඉඩම් පටන් ගන්නවා මේ ජාතික වනෝද්‍යානය මැද්දේ පටන් අරගෙන පොඩියට හදා ගන්නවා පැලක් ඒ පැල ටික දවසක් යනකොට වැටි පළක් වෙනවා ඒ පැල ටික දවසක් යනකොට ඉතාමත්ම ශක්තිමත් විදිහට ගිහිල්ලා සිමෙන්ති ගැඩොල් අරන් ගිහිල්ලා අර යන ට්‍රැක්ටර් වල ගිහිල්ලා ස්ථිරසාර ගෙවල් හදනවා ඒ ගෙවල් හදලා ඉවර වෙලා ඉල්ලා හිටන රජයේ විදුලිය ලබා දෙන්න කියලා පාරවල් ලබා දෙන්න කියලා වතුර ලබා දෙන්න කියලා මේ ජාතික වනෝද්‍යාන ටික සම්පූර්ණ වශයෙන් විනාශ කරන් යනවා එහා පැත්තෙන් සෝමාවතී විනාශ කරන් යනවා මෙහා පැත්තෙන් ජල ගැලුම් නිම් විනාශ කරන් යනවා එහා මේ අමාත්‍යවරු එකතුල කවුඩුල්ල විනාශ කරගෙන යනවා එයා පැත්තෙන් අපි නඩු තීන්දුව ගත්ත විල්පත්තු විනාශ කරගෙන යනවා ජාල එහා පැත්තේ මේ හැම ජාතික වනෝද්‍යානයක්ම රක්ෂිත වනෝද්‍යානයක්ම මේ තියෙන සංරක්ෂිත වනාන්තර පද්ධති වේගයෙන් විනාශ කරමින් පවතිනවා ඒ නිසා පැහැදිලිව විවර විවර දිසානායක මහත්මයට කියන්නට ඕන අපි වැදගත් කාරණා කීපයක් තියෙනවා ඔබතුමා ගත්ත ක්‍රියාමාර්ගයට ඔබතුමා එකතන කරන්න ඕන වනජීවී නිලධාරීන් විතරක් නෙවෙයි මේ ජාතියෙන් එතුමා වහාම සමාගත යුතුයි එතුමා ලද බොළඳ සහ අධ්‍යක්ීම් අඩු ඉතාමත්ම බාලා බාලාංශී ඉන්න අමාත්‍යවරේ අපි ඒ අමාත්‍යවරයට වනජීවී නිලධාරින්ගේ තියෙන වටිනාකම සහ වනජීවී සම්පතේ තියෙන වටිනාකම සහ ඒ තියෙන නෛතික තත්වයන් පැහැදිලි කර දෙන්න ඔහුට ටියුෂන් දෙන්නත් අපි ලෑස්තිලා ඉන්නවා. ඔහු කැමති නම් ඔහුට ටියුෂන් දෙන්න අපි ලෑස්තිලා දිනවා. ඔහු කියන ඕනම තැනකට ඇවිල්ලා අපි තර්ක කරනවා. ඔහුට මේ පිළිබඳ කිසිම දැනුමක් නැහැ. ඔහු හදනවා නම් අම්පාර පැත්තේ අහිංසක මිනිස්සුන්ට දාපු තක දාලා වනජීවී නිලධාරින්ව මෙල්ල කරගෙන ඒ මෙල්ල කරගැනීම හරහා මේ වනාන්තර පද්ධතියේ පද්ධතික විනාශ කළා දාන්න අපි ඒකට තියන්නේ විමල විද දිතානායකල වගේ මේ මේ මිනිස්සු අපිට ඕන තරම් හම්බුලා තිනෝ මේ වනජීවී ශේෂ්ත්‍රේ සාය අමාත්‍යවරට කියන්නට ඕන ජනාධිපතිවරට කියනවා මෙන්න මේ දඟලන මෙන්න මේ 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 කිසිම තේරුමක් නැතුව මේ මේ තත්පොළන මෙන්න මේ මිනිස්සු මෙන්න මේ ඉන්න මේ මේ තක්කරි ටික අවශ්‍ය විදිහට ජනාධිපතිතුමනි ගැට ගහලා තියාගන්න මේ ගැට ගහලා තියාගත්තේ නැත්නම් මේ කුලප්පු වෙන තරමට ඔබතුමාට අවුරුදු පහක් කරගන්න හම්බ වෙන්නේ නැහැ නිසා වහා මෙන්න මේ අමාත්‍යරු දෙන්න තුන්දෙනා ගැට ගහලා තියාගන්න කි තාමත් වැදගත් දෙවෙනි එක තමයි අපි වෘත්තීය ක්‍රියාමාර්ගය නම් වනජීවී නිලධාරින්ගේ සංසදී අනුශාසකවරේ ඒ වගේම පරිසර සංවිධායක ගණනාවක තනතුරු දරනවා සහ ජාතික පරිසර එකමුතුවේ කැඳවුම් කරු හැට වැඩ ගන්නවා අපි මේ සියලු නිලධාරින්ගේ මේ කරන බලපෑම් වලට එරෙහිව ඔවුන් එක සාකච්ඡා කරන යන වෘත්තීය ක්‍රියාමාර්ග වලට යන්න ඊට අමතරව අපි විරෝධතාවක් කරන්න සූදානම් කරලා තියෙනවා අපි පැහැදිලිව කියනවා ඊට ප්‍රථම හිමිලි විදිසානායක මහත්මයා ජාතියෙන් සමාගත යුතුයි ඒ සමාව ගත්තේ නැත්නම් අපි මේ සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග මහපාරේ මහමග තෝරන තීරණය කළා කියලා. විශේෂයෙන්ම අපි ආණ්ඩුව පිළිබඳව වැරදි අදහසක සම්පූර්ණ නැහැ. වරජීවි විශේෂයෙන්ම සීබී රත්නායක මහත්මිය ගත්තාම සාධනීය තීනු ගණනාවකට ආවා. ඒ වගේම මහින්ද අමරවිල ඇමතුමා ආවහම් පස්සේ අපි දැක්ක පොලිතින් භාවිතය සම්බන්ධව ගෙන නීති ඒව හොඳට හොඳ තත්ත්වයක්. ඒ විතරක් නෙමෙයි මුතු රාජ්‍යවල තිබිච්ච දෙද්බිම් පරිසරය ඇතුළේ තිබිච්ච ලොකුම පස්ත ගානාවක් කෙමෙන් කෙමෙන් විසඳුමින් පවතුනවා. එතුමා එහෙට ගියා. එහෙ ගිහිල්ලා ඒ පස්ත සාකච්ඡා කළා. මේ වෙනකොට යකඩ කර්මාන්තාලාකට සීල තිබ්බා. අපි විතාවුන් තත්ත්වයන්ට දකින්නවා. හැබැයි මෙවැනි අමාත්‍යවරු ඉද්දී මෙවැනි මේ කැලේ කොහෙද නැති හැංගිලා ඉඳලා එක පාටම බුලත් තප්පියක් ගහගෙන එළියට පැනලා දැන් මේ අහිංසක මිනිස්සුන්ට ගහගෙන යනවා නම් නිලධාරින්ගේ කොන්ද කල්ල දැම්මහම නිලධාරින් බය වෙනවා
ඊළඟ ගමේ ගොඩේ මිනිස්සු තමයි ඊළඟට ගහන්න ගන්නෙ නිලධාරින්ට අර මර්වින් සිල්ලගේ ටයිප් එකේ මිනිස්සෙක් වුණා පස්සේ මේ අමාත්‍යවරු විශේෂයෙන්ම මේ අමාත්‍යවරුන් මේ නිලධාරින්ට කරන බලපෑම දැන් ඊළඟට කරන්නේ මේ නිලධාරින්ට ඉන්ටර්ඩික් දෙන්න හදනවා මේ නිලධාරින් ජොබ් තහනම් කරන්න හදනවා දැන් එක්කෙනෙක්ගේ ජොබ් දෙකක් තාම එතෙම් චන්දසේන මහත්මය අන්තවාදපුරේ තමන්ගේ නෝනා විසින් ගිහිල්ලා වනාන්තර පද්ධතියක් අපනකොට ඒක අල්ලන්න ගියාන් පස්සේ ඒ නිලධාරින්ට ගහලා ඒ නිලධාරින් රෝහල් ගත කළා අපි අන්තවාදපුරේ උද්ඝෝෂණ කරලා දැන් ඒ මිනිස්සයාගේ අඩුගානේ දැන් ඒ මිනිස්සේ තනින් තන පනිෂ්මන්ට් මාරු දෙනවා ඒව ලෑස්ති වෙන්න බෑ ආණ්ඩුවක් දීලා තියෙන ජනාධිපතිවරට අපි බලය ලබා දීලා තින්නේ මෙවැනි තත්වයක නෙවෙයි ජනාධිපතිතුමා බලයට පත් උනේ මෙවැනි තකතිරු වැඩ කරන්න අවශ්‍ය කරන අමාත්‍යවරු පත් කරගන්න නෙවෙයි ඒ නිසා බුද්ධිමත් දැනුවත් මිනිස්සුත් එක්ක වනජීවී අමාත්‍යංශය වැඩ කරගන්න අවශ්‍යයි ඒ සඳහා නියම මිනිස්සු තෝරලා දෙන්න මොහොව අමාත්‍ය ධූරයෙන් නිරපණ හැරලා අපට සිරිසුදු වැඩක් කරන්න පුළුවන් අමාත්‍යරු මේ අමාත්‍යංශ දෙන්න මේ අමාත්‍ය විමුල විද දිසානායක අමාත්‍යරට තියෙන අමාත්‍යංශ ටික වහාම අනිත් අමාත්‍යරු දෙන්න ලබා දීලා මේ අමාත්‍යත්වය නිවරදිව කරගෙන යන්න අපට අවශ්‍ය ශක්තිය ලබා දෙන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මං හිතන්නේ ජනාධිපතිවරයා මේ පිළිබඳව දන්නව ඇති එතුමා ක්‍රියාමාර්ග ගත යුතුයි එතුමාගේ ක්‍රියාමාර්ග ඉතාමත්ම පරක්කුයි අපට පේන්නේ අර ඉස්තර සිරිසේන මහත්මගේ කනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ක්‍රියාමාර්ගමයි එතුමාගේ දේශපාලන භාවිතය ඇතුළේත් පේන්නේ ඒ නිසා මේ තත්ත්වයට යටතේ ගියොත් එහෙම එතුමාට අවුරුදු පහ කරගන්නත් බැරි වී ඒ නිසා අපි කියන්නේ මේ උරු මේ ಜಾති අමාත්‍යවරු අල්ල ගැට ගහලා තියාගත්තේ නැත්තම් අවාසනාවන්ත ඉගරමකට තමයි මේ ආණ්ඩුවට පත් වෙන්න සිද්ධ වෙන්නේ क्रमय කිසිම සංවේදී භාවයක් නැතුව පරිසර පද්ධති වලට වනජීවීන්ට සහ මේ තියෙන ජෛව විද්‍යාවට මේ තියෙන වටිනාකම්මට කිසිම සංවේදී භාවයක් නැතුව තමයි ජනාධිපතිවරයා ක්‍රියාකලාප ගන්න ජනාධිපතිවරයා ඒ විදිහට කටයුතු කරනකොට මේ කට්ටිය උඩ පැනපැන විශ්ල් ගහ බල්ටි ගහන එකක් පේන්නේ අපිට නිසා ජනාධිපතිවරයා කිනුත් ඉල්ලා සිටවා ඔබතුමාගේ ක්‍රියාකලාපයත් නිවැරදි කළා විශේෂයෙන්ම අමාත්‍යවරුන් ක්‍රියාකලාපේ වහවහා නිවැරදි කිරීමට කටයුතු සිද්ධ කරන්න කියලා विनाशकारी විශේෂයෙන්ම අපි කියන්න කැමතියි මේ විමල වීර දිසානායකල වගේ අමාත්‍යවරු ඉන්න කොටත් මේ වගේ තත්ත්වයන් පත් වෙනා වගේම ඉතාමත් විශේෂයෙන්ම සීබී රත්නායක මහත්මයා අමාත්‍යවරයා ඒ වගේම වනජීවී කැබිනට් අමාත්‍යවරයා ඒ වගේම මහින්ද අමරවීර කැබිනට් අමාත්‍යවර පරිසර අමාත්‍යවරයා එතුමාලා ඉතාමත්ම සාධනීය ලෙස මේ කටයුතු සිද්ධ කරගෙන යනවා අපි එතුමාලගේ විහා ඉතාමත් හොඳින් සාකච්ඡා කරගෙන යනවා එතුමාත් එක්ක අවබෝධයෙන් කටයුතු කරන්න පුළුවන් වෙලා තියෙනවා විශේෂයෙන්ම අපි දැක්කා මහින්ද අමරවීර මහත්මයා ගත පොලිතින් භාවිතය සම්බන්ධ අවශ්‍ය කරන නීති රීති ගෙනාවා ඒ වගේම අවුරුදු ගානාවක් අපි මේ රටේ කතා කළ මුතු රාජ්‍යවල කර්මා යකර කර්මා ශාලාවට සීල් තියා ගන්න පුළුවන් වුණා ඒ වගේම පාරිසරික පදිත් සම්බන්ධ සහ ප්‍රශ්න පිළිබඳ දැන් සාකච්ඡාවට ගානාවක් ඉක්මවත් දෙලක සිද්ධ කරලා තිනවා අපි තනි තම සාධනීය කාරණාවල කාරණා වුණ එක සාකච්ඡා කළ සිද්ධ කරන්න පුළුවන් අටුම ගානේ නිමලි විදසනායක අමාත්‍යවරයෙක් ආව තින අමාත්‍යංශය මේ අමාත්‍යවරුන්ට පත් කළා නිවරදි අමාත්‍යංශයක් පවත්වා ගන්න සහය දෙන්න කියලා අපි ජනාධිපතිවරුන් ඉල්ලා නැහැ ඇත්තටම විමල වීර දිසානායක අමාත්‍යවරට බුද්ධිමය තත්වයක් නැහැ ඉතාමත්ම ළඳ බලඳ මෝඩ තකතිරු මිනිස්සේ ඉතින් මේ මිනිස්සයාට එකපාරම යදාරින්ගෙන නීති කතා කරාම පස්සේ එමිනියට තේරෙන්නේ නැහැ එමිනියට ගමේ ගොඩ දඟලෙන් දැකිලා තමයි දඟලන්න ගත්තේ එතුමාට කියන මීට වඩා ප්‍රබුද්ධ ගණේ දේශපාලනයක් සිද්ධ කරන්න කියලා එතුමා දිගින් දිගටම කරන්නේ එතුමාගේ මේ හයිය ශක්තිය පෙන්නන එතුමාගේ හයිය ශක්තිය තමයි නෝනටයි දරුවන්ටයි පෙන්න ගත්තට කමන්නේ නිලධාරීන්ටයි අපිටයි පෙන්නලා ඇස් වෙන්න එපා අපි ලබන බදාදා අමාත්‍යංශයට එතුමා හම්බ වෙන්න එන්න හිතන් ඉන්නේ එදාටත් බලාගම් එතුමාගේ හයිය ශක්තිය කොහොමද කියලා විත්තියට හේත් එක ලෙදා එතුමාගෙන් අවශ්‍ය කරන ජාතික සමාව ලබා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා
वनजीवी अमात्यांश विनाश कर ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලය දීලා හරි මිනිසු පත් කරන්න කියලා අපි ඉල්ලා සිටි. විශේෂයෙන්ම පාලිත්‍යවරක් පෙරම කියලා කියන්නේ ඉතින් ඔය ඩප්ගිඩිකල් එක පාට පාර්ලිමේන්තු ගියාන් පස්සේ එමිනියට මේක දරා ගන්න බැරි වුණා. සරත් පොන්සේක මහත්තයා ඉතින් රැඩිකල් මිනිස්සෙක්. ඉතින් මේ මිනිස්සයට වනජීවි සම්පත පිළිබඳ සංවේදීභාවයක් නැති වුණා. ඒ තුමාර දෙන්න තිබිච්ච මහත්තයා නෙමෙයි දුන්නේ. ඉතින් ඒ නිසා ඒ තත්ත්වයන් ඒක නිසා තමයි ඒ තත්ත්වයන් උරුමුනේ. අපි මොන තත්ත්වයක් ඇති වුණත් මොන ආණ්ඩුවක් ඇති වුණත් වනජීවි අමාත්‍යාංශ සම්බන්ධව ඉතාමත් මුතිල්ලෙන් නිසා කටයුතු කරන්නේ අපි ඒ කටයුතු වලට එරෙහිව වැරදි වලට එරෙහිව දිගින් දිගටම පෙනී සිටින මොන ඇමති කෙනෙක් මොන අමාත්‍යාංශයක් මොන ආණ්ඩුවක් මොන පක්ෂයක් බලයට පත් වෙනවා